ஆசியான் குசலான அவசான மகாதரங்கேதி ஸ்ரீலங்கா வமத் வேகபந்து யாவன யோன் நவக கிரீடக அதில்ஷான் மதுஷாங்க பலவினி பந்துவ யவீமட பந்து பஹகட வடா யவீமட சிதுவா ஓஹு கிசிது பந்துவக் யவனே நேதுவ லகுணு 10ක් லபாதுன விசேஷம பலவினி பந்துவ நிபந்துவக் பவட பத்வீம நிசா ஓஹுகே ஃப்ரீ ஹிட் எக விசால பஹரகட யாம நதர கர கனீம சந்தஹா ஓஹு உற்சாஹ கரனவா டிகக் வெடியேன் எம நிசா ஏ பந்து சியல்லம ஒயிட் பந்து பவட பத்வனவா எக பந்துவக் 4 சீமாவடத் எடி யனவா கேசே வெதத் எஹிதி வகா யூனிஸ் பவசா சிட்டியா பானுக ராஜபக்ஷ அவசன் பந்து டிகட் லபாகத ලකුණු 10 මේ අවස්ථාවේදී අවසන් වුණා දැන් ලකුණු 160ක් පමණයි ලබා ගැනීමට තිබෙනේ පන්දු හර 20ක් තුල කියන කාරණේ එහිදී රොසල් ලානල් පවසා සිටියා තාම එක පන්දුවක්වත් යැව්වේ නැහැ හදිසි වෙන්න එපා කියන කාරණේත් පවසා සිටියා ඒ අපුරු සංවාදයක් බවට පත් වුණා එතන කෙසේ වෙතත් ඉන අනතුරු අප දකිනවා දසුන් චානක විශේෂම දීශාන් මදුශංක සමග කතා කරනවා ඒ වගේම කඩුළු රකින්න කුසල් මෙන්ඩිසු පැමිණ එහිදී කුමක්ද කීවේ කියන කාරණය ශ්‍රීලංකාවට පැමිණියන් පසුව විමසනවා ඒ දිල්ෂාන් මදුශංක ක්‍රීඩාලෝලින් අතරින් නිවසට යන්නට යන විටදී එහිදී ඔහු දිල්ෂාන් මදුශංක ඒ තරම්ම මේ මාධ්‍යයට නැත්තම් ප්‍රසිද්ධියේ කතා කිරීමට තවමත් හුරු ක්‍රීඩකයෙක් නොවන බව තමයි පෙනී යන්නේ ඔහු ටිකක් ලැජ්ජා සහගත විදිහට තමයි උත්තර දෙන්නේ ඒ කියන්නේ ඔහුට තාම හුරු නැහැ ඔහු කුඩා ක්‍රීඩකයෙක් එහිදී එකෙක් විමසනවා ඒ නෝබෝල් පන්දුව යවා වයිට් පන්දුව යවන විට ඔබ උත්සාහ කරේ හයේ පහරක් යාම වැළක්වීමටද කියන කාරණය. එහිදී ඔහු සිනාමුසු මුහුණෙන් සිටින අතර එහිදී නැවත විමසනවා දසුන් චානක මොකද්ද කිව්වේ ඒ අවස්ථාවේදී කියන කාරණයත්. එහිදී දිශාන් මදුශංක පවසන්නේ ඒ වෙලාවේදී නායකයා ඔහුට පැවසුවේ බය වෙන්න එපා තමුන් දන්නා දේ කරන්න කියන කාරණය පමණක් බව දිලිෂාන් මදුශංක පවසනවා. ඒ විශේෂයෙන්ම අබදුටුවා ඉන්දියානු කණ්ඩායමේ නායකයා අර්ෂ්දීප් සිං නරක පන්දුවාරයක යවන විට තරමක් කේන්තියෙන් ඔහු වෙත යමක් කියනවා. නමුත් දසුන් ශානක කොයිම අවස්ථාවකවත් තමගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එවැනි දේවල් සිදු කරනවා අපට දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් දිලිෂාන් මදුශංක යෝන් ක්‍රීඩකයෙක් නිසා ඔහුට පීඩනය වැඩි. එම නිසා ඔහුගේ පීඩනය ඉවත් කර දැමීමට දසුන් ශානක පවසා තිබෙන්නේ බය නොවී පන්දුව යවන්න සුපුරුදු විදිහට කියන කාරණය පමණයි. ඉතින් හොඳ නායකත්ව ලක්ෂණ සහ නායකත්වයේ ගුණාංග තිබු නිසා තමයි ආසියාවේ ශූරයන් බවට පත්වීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේ කියන සාක්ෂිය එතනින්ම අපට දැක ගන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.